මේ තීන්දුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දැන් දින දහනක් වෙනවා. මේ පිළිබඳ උසාවියට පැමිණලා කරුණු ඉදිරිපත් කරනවා. අපේ විශ්වාසය තියෙනවා ඒ කරුණු අපි ඉදිරිපත් කරනවා. ඒ වගේම කතානායක තරු ජයසිරි මහත්මයාට අපේ ස්තුතිය තියෙන්න ඕනේ. එතුමා පාර්ලිමේන්තුවේ බලය ගෞරවය දෙකම ආරක්ෂා කරනවා. එතුමා ඒ දක්ෂ ප්‍රියවර නිසා අද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී තිබෙනවා. තුන්වෙනුව මේ සඳහා රටේ ඉදිරිපත් වන හැම ජනතා සංවිධානයකටම පුරවැසියෙකුටම අපේ ස්තුතිය ප්‍රකාශ කරනවා. අපේ මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන්, ඒ වගේම කතෝලික අනික් ක්‍රිස්තියානි පූජක පක්ෂ, ඒ වගේම හින්දු පූජක පක්ෂ, මුස්ලිම් පූජක පක්ෂ වලට අපේ ස්තුතිය අපි මෙතන ප්‍රකාශ කරනවා. මේ ඔක්කොම කරේ මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන්න, ඡන්ද බලය ආරක්ෂා කරන්න, ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න. ව්‍යවස්ථාව සමග පාපන්දු ගහන්න බෑ. ව්‍යවස්ථාව තමන් කැමති පැත්තට හරවන්න බෑ. ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ. ඒත් මේ ජයග්‍රහණයක් පමණයි අපි සටන දිනන්න ඕනේ. අපිට පාර්ලිමේන්තුවේ තියෙන බහුතරය අපි පාර්ලිමේන්තුවේ පෙන්නනවා කියලා මම ප්‍රකාශ කරන්න කැමතියි. මේ නිල වශයෙන් තියෙන ආණ්ඩුවක්, ඒ වගේම තමයි හෙට පාර්ලිමේන්තුව කැඳවලා පාර්ලිමේන්තුවට අපි රැස් වෙනවා. පාර්ලිමේන්තුව කැඳවලා තියෙන්නේ කතානායකතුමා නෙමෙයි, ජනාධිපතිතුමා. ඒ අනුව අපි ගිහින් පාර්ලිමේන්තුවේ අපේ බලය පෙන්නනවා කියලා කියන්න කැමතියි. විශේෂයෙන්ම මේ සඳහා මට කාරණු දෙකක් තියෙනවා. එකක් සඳහන් කරන්න, අපි මේ අවස්ථාවේදී රාජ්‍ය සේවකයන් සියලු දෙනාටම තියෙනවා ව්‍යවස්ථාව අනුව ක්‍රියා කරන්න. ව්‍යවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ක්‍රියාත්මක කරන්න, පාර්ලිමේන්තුව අනුව ක්‍රියාත්මක කරන්න. පාර්ලිමේන්තුව පිළිබඳ ඒ කරුණු ඔක්කොම පියවර ගන්න තියෙන කතානායකතුමා පොලිසිය යුතුකමක් තියෙනවා. කතානායකතුමා මුණ ගැහිලා ගති යුතු පියවර අරගන්න. මම ඒක යලි මතක් කරන්න කැමතියි. පාර්ලිමේන්තුවේ බහුතරය සඳහා අදේ බහුතරය විශේෂයෙන් ආරක්ෂා කර ලෑස්ති පාර්ලිමේන්තු දේශපාලන පක්ෂ ආ මන්ත්‍රීවරු ඉන්නවා. ඒ බහුතරය නැති වෙලා නැහැ. ඒ බහුතරය වැඩි වෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ ජයග්‍රහණය, ජනතාවේ ජයග්‍රහණය මේ අනුව ක්‍රියා කරන්න. මම මේ වගේම කියන්න කැමති 15 වෙනිදා දවල් වරුවේ මේ පිළිබඳ ජනතාවගේ මේ ජයග්‍රහණය පිළිබඳ අපි විශාල උද්ඝෝෂණයක් පවත්වමු. ලිප්ටන් වටරවුමේ එක පවත්වන්නේ. ඒ නිසා ඒක සියලු දෙනාටම සහභාගී වෙන්න කියලා මම කියන්න කැමතියි.